සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහබුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 සමගින්ම හමු වන මම මලින්ද තිරිමාන මම රුවනි කා කුමාරදාස ප්‍රථම නවදහනේ දවසේ ප්‍රධාන පුවත් සිරස් කලමිට මහා මැතිවරණයේ අගෝස්තු 5 මැතිවරණ කොමිසම දින නියම කරයි පාර්ලිමේන්තු මහා මැතිවරණය 2020 අගෝස්තු මාස 5 වෙනි දින පැවැත්වෙන බව මෙයින් නිවේදනය කරනවා සීමාවන්ට යටත්ව ආගමික කටයුතු සහ උපකාරක පන්ති යළි ඇරඹීමට අවසර සත්වෝද්‍යාන සහ උද්භිත උද්‍යානත් සඳුදා සිට විවෘතයි ශැංග්‍රිලා බෝම්බකරුගේ ආන්දෝලනාත්මක හඬපට දෙකක් එළියට සොයිසාපුර වෙඩිතැබීමේ සිද්ධියට අදාළ මෝටර රථය සහ රේදුරා පිළියන්දලදී අත්අඩංගුවට ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සෝසුසු මැද ෆ්ලොයිඩ් අවසන් ගමනයයි මුලින්ම අවධානය දවසේ පුවත වෙත දවසේ පුවත දදාස්විස්ස පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම ලබන අගෝස්තු 5 වෙනි බදාදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අද තීරණය කළා. ඊට දාලා ගැසට් නිවේදනය අද පසරුවේ නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 2 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර එහි නියම කර තිබුණේ 2020 පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මාස 25 වෙනිදා පැවැත්වීමටයි. කෙසේ වෙතත් COVID-19 වසංගතය හේතුවෙන් එලෙස නියම කළ පරිදි අප්‍රේල් මාස 25 වෙනිදා මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් මගින් මාර්තු 21 වෙනිදා නිවේදනය කළා. ඒ හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක්ද මතුවූ අතර මැතිවරණ කොමිෂන් සභාව අප්‍රේල් 20 වෙනිදා නිවේදනය කළේ සෞඛ්‍ය අංශ ලබා දෙන නිර්දේශ මත පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මාස 20 වෙනිදා පැවැත්වෙන බවයි. එලෙස ජුනි 20 වෙනිදා මැතිවරණයේ පැවැත්වීමේ ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ගොනු කෙරුණේ ඒ අතරතුරයි. අදාළ පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට පසුගිය 2 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කළ අතර මැතිවරණ දිනය සම්බන්ධයෙන් නැවත කතා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් අවස්ථා දෙකකදී රැස්වුවද මැතිවරණයේ සඳහා දිනයක් ප්‍රකාශයට පත් කෙරුණේ නැහැ. පසුගිය සඳුදා කොමිෂන් සභාවේ සමාජිකයන් අවසන් වරට රැස්වීමෙන් අනතුරුව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ දිනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මැතිවරණයේ පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් වෙන්නේ කවද කියලා කියන්න පුළුවන් සභාවට. ජුනි මාසේ 10 වෙනිදා හෝ 11 වෙනිදා හෝ 12 වෙනිදා දවස් තුනෙන් එක. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් රාජගිරිය පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අදත් රැස්ුණා. එහිදී පැයකට වැඩි කාලයක් කොමිෂන් සභාවේ සමාජිකයන් සාකච්ඡාවක නිරත වූ අතර පසුව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කළා. අපේ සාකච්ඡාවලදී ප්‍රකාශ කරන කරුණු මාධ්‍ය ආයතන ඒකේ කොටස් අරන් එඩිට් කරලා දාන. එහෙම දැමීම නිසා බරපතල හානියක් මැතිවරණ කොමිෂන් සභාවට වුණා අපි පෙරේද කරපු මාධ්‍ය සාකච්ඡාවේදී. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී මම ප්‍රකාශ කරේ අපට දින 60ක් හෝ 70ක් යනවා ඡන්ද විමසීම තියන්න. ඒකට හේතුව මේ කොරෝනා වසංගතය. නමුත් අපිට දින 35යි 40යි අතර ඉස්සර වගේ තියන්න පුළුවන්. එක කොරෝනා රෝගියෙක්වත් නැහැ. පැතිරීමේ අවදානමක් නැහැ කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවනම්. නමුත් ඒක ප්‍රචාරය කරේ ඡන්ද විමසීම තැබීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා එකම රෝගියෙක්වත් නැති වෙනකම් බලා සිටින බව. එය දේශපාලනඥයෙක් විසින් දිගින් දිගටම ප්‍රකාශ කරනවා. අපි කනගාටු වෙන ඔය සම්බන්ධයෙන්. ඡන්ද තියන් බැරුණේ වෙන මොකක්වත් ඉඳන නෙවෙයි කොරෝනා
दिन नियम गैसेट निवेदन ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. සීමාවන්ට යටත්ව ආගමික සිද්ධාස්ථානවල කටයුතු සහ උපකාරක පන්ති යළි ආරම්භ කිරීමට රජයේ අවසර ලබා දී තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම සියලු අවසරයන් ලබා දී ඇත්තේ කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශයන්ට යටත්ව බවයි. ලබන 12 වෙනිදා සිට උපරිම පොත්ගලයන් 50ක සීමාවක් යටතේ ආගමික කටයුතු වෙනුවෙන් ආගමික සිද්ධාස්ථාන විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන 29 වෙනිදා සිට උපරිම සෙසුන් 100ක සීමාවකට යටත්ව උපකාරක පන්ති ආරම්භ කිරීමටද අවසර ලබා දී ඇති බවයි. නමුත් සිය දිනෙකුට හෝ අදාළ ශාලාව තුල ඉගැන්වීමට පහසුකම් නොමැති ස්ථානවල උපකාරක පන්තියට සහභාගී වන සෙසුන් සංඛ්‍යාවෙන් අඩක් පමණක් සහභාගී කරවීමට අවසර ලබා දෙන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මෙම සියලු අවසරෙන් ලබා දී ඇත්තේ COVID-19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්. මෙතර COVID-19 වසංගත හේතුවෙන් తాවකාලිකව වසා දැමුණු ජාතික සත්ත්ව උද්‍යාන, උද්භිත උද්‍යාන, වනජීවී ජාතික උද්‍යාන සහ වන සංරක්ෂණ වනෝද්‍යාන ලබන 15 වෙනිදා සිට යළි විවෘත කිරීමට තීරණය කළ බව අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළා. ජාතික වන උද්‍යාන වලට ඇතුල් කරන වාහන ප්‍රමාණය 150කින් අඩු කරනවා. ජනතාව සහභාගීත්වයත් මුල් වටේදී 150කට පමණ සීමා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතර COVID-19 ආසාදිතව පුද්ගලයන් 65 දිනකෝ සුවය ලබා පිටවෑමත් සමග පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1122ක් දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යාංශයේ නිවේදනය කළා. ඊයේ වාර්තා වූ නව ආසාදිතයන් දෙදෙනාගෙන් එක් අයෙකු කටාර්හි සිට මෙරටද පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙක්. අනෙක් ආසාදිතයා නිරෝධායනයට ලක් වෙමින් සිටි නාවික හමුදා සමාජිකයෙක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. COVID-19 ආසාදිත නාවික හමුදා සමාජිකයන් 45 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටවෑමත් සමග වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 608ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මුල් වකවානුවේ දිගටම අපේ තිබුණු හොඳ ලක්ෂණයක් තමයි ප්‍රතිකාරගෙන පිටව යන සංඛ්‍යාව වැඩි සක්‍රියව සිටින රෝගීන් සංඛ්‍යාවට වඩා අපගේ PCR පරීක්ෂණ ප්‍රයත්නීම දිගටම ඉහළාගයක ගන්නවා. ඊයේ දිනෙත් 1579ක් PCR පරීක්ෂණ වලට ලක් කරලා තියෙනවා. ඒ වගේම නාවික හමුදාවේ වැලිසර 1300 ගණනක PCR පරීක්ෂණ කිරීමෙන් පසු ලැබී ඇති ප්‍රතිඵල අනුව 5 දිනක් පමණයි ආසාදිතෙන් බවට පත් වෙලා තියෙනවා. නාවික හමුදාවේ තත්ත්වය පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කරනවා. සමාලෝචනය කිරීමෙන් අනතුරුව නාවික හමුදා පතිවෙත නැවත වතාවක් බාර දෙනවා. ඉදිරියට ගත යුතු පියවර පිළිබඳව කොළඹ ප්‍රදේශ කිහිපයකදී අදත් PCR පරීක්ෂණ සිදු කිරීමට කොළඹ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් පියවරගෙන තිබුණේ මෙලෙසින්. කුඩා නියදිය තෝරාගෙන දුම්රිය ස්ථානයේ අවට මගීන්ගේ සහ දුම්රිය ස්ථානයේ වැඩ කරන උදවියගේ PCR සහ රුධිර පරීක්ෂණ තමයි සිදු කරනු ලබන්නේ. ඊට අමතරව කොළඹ ශ්‍රේෂ්ඨ අධිකරණයේ වැඩ කරන පිරිසකගේ කුඩා නියදිය තෝරාගෙන පරීක්ෂණ සිදු කරනු ලබනවා. ගිය සතියේදී ශ්‍රේෂ්ඨ අධිකරණයේ සහ කොළඹ වරායාවට අපි PCR පරීක්ෂණ සිදු කරනු ලැබුවා. ඒ පරීක්ෂණවලුත් අපිට ප්‍රජාවේ රෝගීන් හඳුනා ගැනීමට හැකි වෙලා නැහැ. මේ අතර යාපනය ප්‍රදේශයේ පවුල් 7කට අයත් පුද්ගලයන් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවරගත් බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආර් කේතිස්වරන් මහතා පවසනවා. ඒ ඉන්දියාවේ සිට යාපනයට පැමිණි රෙදිපිලි අලෙවි කරන්නෙකු නැවත ඉන්දියාවට යාමෙන් පසු COVID-19 ආසාදිත බවට තහවුරු වීමත් සමගයි මෙම රෙදි වෙළෙන්දාගෙන් රෙදි මිලදීගත් යාපනය ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙලෙස නිරෝධායනයට යොමු කර තිබෙනවා. COVID-19 වසංගතයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සිදු කළ නව නිර්මාණ ඇගීමේ උත්සවයක් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද යුද හමුදා මුල්ස්ථානයේදී පැවැත්වුණා.
අප්‍රේල් මාසේ 30 වෙනිදාන් පස්සේ අපේ සමාජයෙන් කිසිම රෝගියෙක් වාර්තා වුණේ නැහැ. හමුදාවන්, අපේ පොලිසිය, අපේ සෞඛ්‍ය අංශවල දොස්තර මහත්තුළු හෙදෙහෙඩියන්, PHI මහත්තුරු ගමින් ගමට ගිහිලා ගෙයින් ගෙට ගිහිලා පුද්ගලයාගෙන් පුද්ගලයාට ගිහිලා මේ කරපු අනගි සේවය නිසා තමයි මේ තත්ත්වෙ තියෙන්නේ. රෝගීන් හම්බුනේ නැහැ කියලා යාන්ත්‍රණය නවත්තලා නැහැ, යාන්ත්‍රණය අඩපණ කරලා නැහැ. දෙවෙනි රැල්ලක් එයි කියලා අපි බලාපොරොත්තු නොවුණත් දෙවෙනි රැල්ලක් ආවත් ඒකට මූණ දෙන්න අපේ නිලධාරීන්, අපේ සෙබළුන් සහ අපේ සෞඛ්‍ය අංශ සූදානම් කියන එක මම කියන්න කැමතියි. पास्को प्रहारेट पेर पुत्तलम वनात विल्लु लेक्टोवात्त पुहुनु कंदुवरुक सिटियती गिनियावी देकक समग अत्तराम गोड़का पुद्गले इंती देना एपमत मुदाहरेम सकेट तुरु देन पव पास्को प्रहारे पिलिबंदो विमर्शुने केरन जनाधिपति कोमिस महामुवे अद हेलिवुना मेदर शांग्रिला बोम्ब करु प्रहारेट पेर दिन पटिकत कल हांडपट देकक तुरु तुरु दु कोमिस महामुवे अनावरन वीति बेनवा කොමිස මහමුවේ සාක්ෂි ලබා දීම සඳහා පැමිණියේ ප්‍රහාරයේ එල්ලවර විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ දුනේෂ් මලිත අයගමගේ මහතායි. පාස්කිරුදා දෙමිටගොඩ මහවිල උද්‍යානයේ නිවසේදී බෝම්බයක් පොරවාගත් ෆාතිමා ජෙෆ්‍රිට අයත් බැංකු ගිණුමකට 2014 9/9 වන දින ඇමරිකානු ඩොලර් 5435ක මුදලක් තැන්පතු ලෙස තිබූ බවත් කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසු අදාළ ගිණුම පරීක්ෂා කිරීමේදී එහි ශේෂය ඇමරිකානු ඩොලර් 293.64ක් දක්වා අඩු වී ඇති බවත් සාක්ෂිකරු සඳහන් කළා. සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ ගිණුමෙන් ඉවත් වූ මුදල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වාර්තාවක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි. ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ ඉබ්‍රහීම් ඉල්හාම් දෙමිටකොඩ නිවසට පැමිණ හඬපට දෙකක් පටිගත කර ඇති බවද ඔහු කොමිස මහමුවේ අනාවරණ කළා. ඉන් එකක් එදින රාත්‍රියේ 11:48ත් අනෙක් හඬපටය 21වනදා මධ්‍යම රාත්‍රියේ 12:03ටත් පටිගත කර තිබෙනවා. දමිළ භාෂාවෙන් සිදු කර තිබූ පටිගත කිරීමේ සිංහල පරිවර්තනයක් සාක්ෂිකරු විසින් කොමිසමට ඉදිරිපත් කළා. උපුටා ගැනීම මාගේ අම්මාටයි තාත්තාටයි සහෝදර සහෝදරයන්ටයි ලබා දෙන පණිවිඩයයි. මම කෙටියෙන් කියන්නේ අම්මා කරන වැරදි ක්‍රියාවලට දෙවියන්ගෙන් සමාව ගත යුතුයි. ඒ එයා පියාගේ ආගම ඇදහිීමේ ක්‍රියාවලින් සමග අන්‍යාගමිකින් සමග සම්බන්ධතා පැවැත්වීම. හාමුදුරුවන්ට ආදරණ ලබා දීමේ කටයුතු වලින් මිදෙන්න බැරිව ගියාට ඒවා සිර කුෆුර් කටයුත්තක්. මෙම පටිගත කිරීම ඔබලා අහන විට මම දෙවියන් ළඟට ගිහින් ඉදී. දෙවියන් පිළිගන්නට ඕනේ මේ සීදිවි නසා ගැනීමක් නොවේ. තමා විසින් කරන දානයක් කියලා. නිකම් මැරෙනවා නම් මගේ ගෙදර දීම බෙල්ල කපා ගන්න පුළුවන්. නැත්නම් කොහේ හරි ගිහින් පණින්න පුළුවන්. මම මෙහෙම අන්‍යාගමිකයන්ව මරාගෙන මැරෙන්නේ දෙවියන් ගවට යන්න ඕන නිසායි. සරියා මේ රටට එන්න ඕන. දෙවියෝ කුරාණයේ කියන්නේ ප්‍රශ්න ඔක්කොම සම්පූර්ණයෙන් ඉවත් වී ආගම සම්පූර්ණයෙන් පිළිපදිරකන් යුද්ධ කරන්න කියලා. ඉස්ලාම් රාජ්‍යයක අන්‍යාගමික අයවලුන් සමග කොයි විදිහටද කටයුතු කරන්න ඕන? ඉස්ලාම් නොවන රාජ්‍යයක කොයි විදිහටද කටයුතු කරන්න ඕන කියන එක හැමෝම දැනගන්න ඕන. ඊළඟ එක මමයි ඉන්ෂාපුයි අති උසස් ක්‍රියාදාමයකට යනවා. අපි මරණයට පත් වෙනවා. ඒ හේතුවෙන් මෙම පවුලට ගොඩක් කරදර විය හැකියි. මේවා ඔක්කොම දෙවියන්ගේ නියමයන්. ඒ නිසා අනිවාර්යෙන් දරාගෙන පවුලේ අයට උදව් කරන්න. ස්තුතියි. උපුටා ගැනීම අවසන්. එම හඬපට ෆාතිමා ජෙෆ්‍රි විසින් බෝම්බ ප්‍රහාර එල්ලවීමෙන් පසු පෙන් ප්‍රායෝගිකක දමා ඉබ්‍රහීම් ඉල්හම්ගේ සහෝදරය වන ඉබදා ඉබ්‍රහීම්ට ලබා දී සිය දෙමාපියන් හමුවේ ඒවා වාදනය කරන ලෙස දන්වා ඇති අතර එම හඬපට ඉබදා ඉබ්‍රහීම් විසින් ඉබ්‍රහීම් පවුලේ බාල සහෝදරයා වන මොහමඩ් ස්මයිල් වෙත ලබා දී ඇති බව සාක්ෂිකරු සඳහන් කළා. ඒ අනුව එම හඬපට දෙමිටකොඩ නිවසේ පිරිස පාස්කු ඉරුදින පෙරවරුවේ ශ්‍රවණය කරමින් සිටියදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් පිරිසක් එම නිවස පරීක්ෂා කිරීම සඳහා පැමිණ ඇති අතර ෆාතිමා ජෙෆ්‍රි කුරාණයේ කියවමින් සිට ඇති බව සාක්ෂිකරු සඳහන් කළා. එම අවස්ථාවේදී ඇය විසින් බෝම්බය පුපුරවාගෙන තිබෙනවා. මේ අතර කොමිස මහමුවේ සාක්ෂි ලබා දීම සඳහා පුත්තලම විශේෂකාරී බලකා කඳවුරේ වැඩ බලන අනදින නිලධාරී ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක රම්මුනි අරුණ මහතා අද කොමිසම වෙත පැමිණියා. 2019 ජනවාරි 16 දින පස්තර 6ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගෙන් තමන්ට ඇමතුමක් ලැබුණු බව එහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොමිසමට දැනුම් දුන්නා. ඔහු පවස ඇත්තේ වනාත විල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේට ආරක්ෂාව සපයන ලෙසයි. ඒ අනුව අදාළ ඉඩම තමන් පරීක්ෂා කිරීමේදී සංග්‍රාමික යොදැඳුමක් නැවත සකස් කරනු ලැබූ උණ්ඩ පහක් ඇතුළු සැක කටයුතු භාණ්ඩ සමූහයක් හමු වූ බවත් ඔහු වැඩිදුරටත් කොමිසම හමුවේ කියා සිටියා. වෙඩි පුහුණුවක හෝඩුවාවක් මෙන්ම ඉඩමේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනිඅවියක් සහ පතරොම් 7ක් සමග වායු රයිෆලයක් සහ ඒ සඳහා යොදා ගන්නා උණ්ඩ දහම වූ බව සාක්ෂිකරු කොමිසමට සඳහන් කළා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක මාරසිංහ මහතාද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. 2019 ජනවාරි 16 දින පසු
තුනයි පහට ලැක්ටෝවත්ත ඉඩමට තමන් තස්ලිම් නෙමැත්තා සමග පැමිණි බවත් එම අවස්ථාවේ ඉඩමේ පිහිටි නිවසේ තරුණයන් දෙදෙනෙකු සිටි බවත් ඔහු කොමිසමට ප්‍රකාශ කළා. ඔවුන් හමුවීමට පැමිණි තවත් තරුණයන් දෙදෙනෙකු එහිදී හඳුනාගත් බව ප්‍රකාශ කළ පොලිස් පරීක්ෂකවරයා කොමිසමට දැනුම් දුන්නේ ඔවුන්ගේ පරස්පර ප්‍රකාශ හේතුවෙන් සිය බහරයටගත් බවයි. කෙසේ වෙතත් එම සැකකරුවන් දෙදෙනා රැඳී සිටි නිවසේ ගිනි අවි දෙකක් හමු වූ බවට මීට පෙර සාක්ෂි දුන් විශේෂ කාර්ය බලකාය නිලධාරිවරයා සඳහන් කළ බව කොමිසමේ සභාපති විනසුරුවරයා අවධානයට යොමු කරමින් ප්‍රශ්න කළා. එෙහිදී සාක්ෂිකරු සඳහන් කළේ අදාළ නිලධාරියා අද දින මෙම කොමිසමට පවසන තෙක් තමන් ඒ පිළිබඳව නොදැන සිටි බවයි. එසේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සැකකරුවන් දෙදෙනාගේ විමර්ශන කඩිනමින් අවසන් කිරීමේ උත්සාහයක සිටියේදැයි කොමිසම ප්‍රශ්න කළා. ඒ පිළිගත් සාක්ෂිකරු සඳහන් කළේ එසේ කරන ලෙස තමන්ට එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහකාර පොලිස් අධිකාරී වික්‍රමසේකර යන අය දිගින් දිගටම උපදෙස් දුන් බවයි. එෙහිදී කොමිසම ප්‍රශ්න කළේ නිදහස් කළ සැකකරුවන් දෙදෙනා ගැන යම් සොයා බැලීමක් සිදු කළ යුතුව තිබුණේද යන්නයි. එලෙස විමර්ශනය කළ යුතුව තිබූ බව දැන් තමන්ට හැඟී යන බව සාක්ෂිකරු සඳහන් කළා. අදාළ සැකකරුවන් නිදහස් කිරීමට අදාළ වාර්තාව එවක ආරක්ෂක අමාත්‍යවරයාව සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර ඊට අවසරය ලබාගත් බවද සාක්ෂිකරු කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළා. මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි මෝටර රථයේ සමගෙහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් රියදුරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. පසුගිය 29 වනදා මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබූ සැකකරුවන් පැමිණ තිබුණේ මෙම මෝටර රථයෙන්. එම මෝටර රථය ඊයේ රාත්‍රී 11:45ට පමණ පිළියන්දල කොස්පැලැන්නපත්ත ප්‍රදේශයෙන් සුවකින තිබුණා. WPCBD 5518 අංක දරන පොලිස් භාරයටගත් මෝටර රථය ලියාපදිංචි කර ඇත්තේ මූණමලයපත්ත කිරිවතුඩු ප්‍රදේශයේ කාන්තාවකගේ නමින්. මෙම රථය කුලී පදන මත ලබාගෙන ඇති බවට සහ අදාළ සැකකරු පිළියත්නල ප්‍රදේශයේ කුලී පදන මත පදිංචිව සිට ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කළා. අත්අඩංගුවටගත් සැකකරු 56 වෙනිදා පොත්ගලෙක්. මේ අතර මේ මාස 29 වෙනිදා අලුයම සොයිසාපුර හෝටලයකට වෙඩි තැබීම සඳහා කුලී පදන මත අදාළ මෝටර රථය ලබා ගැනීමට සැකකරුවන් පැමිණි බව කියන යතුරු පැතියද අද පානදුර එළුවිල ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත්තා. එමෙන්ම පසුගිය 29 වෙනිදා සිදු වූ මෙම වෙඩි තැබීමේ සිද්ධියට හා ඊට පෙර මැයි 19 වෙනිදා එම හෝටලයටම මැර ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ජනිත් හෂාන් විමලවිර නොහොත් කොණ්ඩා ජනිත් නැමැත්තා පසුගිය දා පානදුර එළුවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙනනු අතර ඔහු මෙවන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටනවා. මේ ඔහු එදිනට පෙර දිනයක කප්පම් ලබා ගැනීම සඳහා හෝටලයට පැමිණි ආකාරයයි. කොණ්ඩ ජනිත් විසින් කප්පම් ගැනීමට පැමිණි බවට සැකකරන මෙම යතුරු පැදියද බොරලස්ගම ප්‍රදේශයේ නිවසක තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා. ඒ බස්නාහිර දකුණු දිසාව අපරාධ කොට්ටාශ්‍රේ නිලධාරීන් විසින් රටතුල පවතින තත්ත්වය තුළ නිසි අවසරයක් නොමැතිව උද්ඝෝෂණ පැවැත්වීමේ හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කරමින්. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විසින් මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉදිරිපිට ඊයේ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණේ ඇමරිකාවේ කළු ජාතිකයෙකු පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමට විරෝධය පළ කිරීම සඳහායි. ඊට එරෙහිව පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණේ මේ වන විට රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයට තර්ජනයක් එල්ලවන බව පවසමින්. කෙසේ වෙතත් වාරණ නියෝගය නොතකා ඔවුන් ඊයේ දින මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉදිරිපිට සහ ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයේ නිරත වූ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගැනීමත් සමග ගැටුම්කාරී තත්ත්වයක් දරගත්තා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමු එම පක්ෂයේ සංවිධායක ලේකම් කුමාගුණ රත්නම් ඇතුළු 53 දෙනෙකුගෙන් යුත් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වුණා. අත්අඩංගුවට පත් සැකකරුවන් 53 දෙනා ඊයේ රාත්‍රියේ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කෙරුණු අතර එදී සියලු සැකකරුවන් අපමත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඊයේ තිබූ තත්ත්වය පිළිබඳව අදහස් පළ කළා.
අපි උද්ඝෝෂණය කළේ නිරෝධායන රීති වලට අනුකූලව නිරෝධායන නීති අපි කැඩුවේ නැහැ කි. නමුත් නිරෝධායන නීති පොලිසිය කැඩුවා. පොලිසිය තමයි අර මීටරේ පරතරෙන් ඉන්න අය ඔක්කොම එකට එකතු කරලා ජීප් වල පටවගෙන එකට දාලා අරන් ගියේ. පොලිසිය තමයි පොඩි කූඩු වල ලොකු පිරිස් දාගෙන හිටියේ. පොලිසිය තමයි මුඛාවරණ හෝ විසබීජනාශක කිසිම දෙයක් නැතුව ඇවිල්ලා මිනිස්සුන්ව බදාගත්තේ උද්ඝෝෂකයන්. ඒ නිසා පොලිසිය තමයි නිරෝධායන නීති කැඩුවේ. අපේ පැත්තේ නිරෝධායන නීති කඩකිරීමක් උනේ නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් පෑදීලිව උපදෙස් ලබා දී තිබෙනවා. කොරෝනා අවදානම රට තුළ තිබෙන බැවින් මේ උද්ඝෝෂණ ව්‍යාපාර සඳහා අවසර නොදිය යුතු බව. අපි දන්නවා ඊයේ යම් කිසි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවතුණා. ඒට අදාළව ශ්‍රී ලංකා පොලිසිය නීතිය ක්‍රියාත්මක කරා. අධිකරණයෙන් ඒට අදාළ වළක්වමින් ඒ උද්ඝෝෂණය නියෝගයක් නිකුත් කළ තිබුණා. නමුත් ඊට පටහැනිව කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකා පොලිසියට සිද්ධ වුණා නීතිය ක්‍රියාත්මක කරන්න යම් පිරිසක් අත්අඩංගුවට ගන්න ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන්න. මෙතර සෞඛ්‍ය මාත්‍ය පවිත්‍ර වන්නරචි මහත්මිය සඳහන් කළේ මහජන ඒකරාශී වීම වැරදි ලෙස ඇති කරමින් නැවතත් කොවිඩ් රෝග ව්‍යාප්ත කිරීමේ උත්සාහයක් ඇතැම් පිරිස් නිරත වන බවයි. විශාල වශයෙන් මහජන ඒකරාශී වීම වලට අපට ඉඩ දීමට පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම මේ විශේෂඥ වෛද්‍යවරුන් කියන්නේ මහජනතාව එකතු වීම සිදු වුවහොත් එය නැවත මේ රෝගය රටේ ප්‍රචලිත වීමට ඉඩක් තියනවා, බෝ වීමට ඉඩක් තියනවා. ඒ නිසා මේ වයින් සිද්ධ වෙන්නේ නැවත මේ රෝගය රටේ විශිෂ්ට සේවාවට හානි සිදුවීම කනගාටුදායක බවයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විරෝධතාවයේ නිරත අයට ඊයේ සිදු කළ පහර දීම තමා තරයේ හෙළා දකින අතර මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර ඊට නිසි පියවර ගත යුතු බවයි. කොළඹ ජාතික රෝහලේ මුදල් අයකමිවරයාට ව්‍යාජ ගිනියවියක් පෙන්වා රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවටගත් වෛද්‍යවරයා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ පොලිසියට අවසර ලබා දී තිබෙනවා. ඒ සැකකරු අද මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ අතර ඔහුට කිසියම් මානසික ආබාධයක් පවතින්නේද යන්න පිළිබඳවද සොයා බලන බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා. සෙල්ලම් පිස්තෝලයක් යොදා ගනිමින් ජාතික රෝහලේ ගිනුමාෂයේ මුදල් අය කැමිවරිය බියගන්වා මෙම මුදල් කොල්ලේ සිදුකර තිබුණේ එම රෝහලේ පුහුණුව ලබන වෛද්‍යවරියකු විසින්. කොල්ලේ සඳහා ඔහු බොරුකොණ්ඩයක්ද පැළඳ පැමිණි බව මේ වන විට අනාවරණ වී තිබෙනවා. රෝහල් කාර්ය මණ්ඩලයට ලබා දීමට නියමිතව තිබූ අතිකාල දීමනා වැටුප් මෙන්ම අතිරේක රාජකාරිය සඳහා ගෙවීමට තිබූ මුදල් කොල්ලකෑ ඔහු ත්‍රිරෝද රථයකින් පලා ගොස් තිබුණා. කෙසේ වෙතත් එහිදී තවත් ත්‍රිරෝද රථයකින් සැකකරු හඹා ගොස් අත්අඩංගුවටගෙන තිබුණේ රාජ්‍ය සේවේ ආධුනික නිලධාරීන් දෙදෙනෙකු විසින්. එම ත්‍රිරෝද රථයේ ව්‍යතුරු සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ඇතුලෙන් කට්ටිය දුවගෙන ඇවිල්ලා සල්ලි වගේ හොරකම් කරන් යනවා කියලා මෙහෙම මෙහෙම කියලා කෑ ගැහුවා. මම ඉඳන් කෝ පුජ්‍යලයේ ගිය වාහනේ මම දැක්කා. අපි පොලිස් මෝචරිය ගාවදී ඒ වාහනේ මම නවත්තුවා. ඇතුලේ හිටිය කට්ටිය බැස්සා වැහලි වරලා ඒගොල්ලෝ එයාව අල්ලගත්තා. එයා පිස්තෝලයක් ගත්ත උඩට. එච්චරයි ඒක උඩට අරගෙන වාහනේ ඒ වාහනේ බැස්ස මිනිහා. බැස්සට පස්සේ අපෙත් එක ගිය නිලධාරි ඒගොල්ලෝ කෙනෙක් පාරක් ගැහුවා. තුවක්කුව වැටුණා. වැටුණට පස්සේ එයාව බිම දාලා අල්ලගත්තා. අල්ලගත්තට පස්සේ අපිට ගෙනියන්නවත් කෙනෙක් හිටියේ නෑ. රටේ හොයනකොට තමයි අර මැඩම් ආවේ එතෙන්ට. එතනදී බිම දාලා අල්ලගෙන ඉන්නකොට මං හොදට වීල ඉන්නේ කිව්වා. එච්චරයි කිව්වේ. ඊට පස්සේ යාගේම ටයියේ ගලවල තමයි අද්දේ ගැට ගහගෙන අරන් ගියේ. මෙම සිද්ධිය ජංගම දුරකථනයක පටිගත කර තිබූ ආකාරයයි මේ. දැන්ට අනාවරණය කරගෙන තිබෙනවා. මෙම සැකකරු සැලසුම් සහගතව එම මංකොල්ල කෑම සඳහා සූදානම් වුණු බවට, ඒ වගේම ඒ සඳහා පාවිච්චි කරපු ව්‍යාජ අවිය මිලදී අරගෙන වෙනම තැනකදී ඇඳුම් මාරු කරගෙන ඒ සඳහා ඔත්තු බලලා ඒක සැලසුම් සහගතව සිදු කළ බවට දැන්ට තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. ඒත් එක්කම මේ සම්බන්ධයෙන් සහාය දුන්න තැනැත්තන් හරි මේ සඳහා පෙළවීම් කරගත් පුද්ගලයෝ ඉන්නවද කියන සම්බන්ධයෙන් දැන්ට විමර්ශනය කරනවා. බලාපොරොත්තු වෙනවා අධිකරණයෙන් රඳවා ගැනීමේ නියෝගයක් ලබාගෙන කවුරුටත් ඒ සැකකරුට සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියට ගෙනියන්න. අපි විමර්ශනය කරන්නේ මෙවැනි පසුබිමක් තියෙන තැනැත්තෙකු මේ අපරාධයට පෙළඹුණේ ඇයි කියන කාරණේ. පොලිසිය සඳහන් කළේ දීර්ඝ කාලයක සිට මෙම කොල්ලේ සැලසුම් කර තිබූ බවට අදාළ ලිපි ලේඛනද මෙවර විට සොයාගෙන ඇති බවයි.
අලි මිලදී ගැනීමකට අදාළව කොටුව හිටපු මහේස්ත්‍රාත් ත්‍රිණ ගමගේ මහතාට එල්ලව තිබූ චෝදනාව දේශපාලනික වශයෙන් පළිගැනීමක් අරඹයා එල්ල කර ඇති චෝදනාවක් බව දේශපාලන පළිගැනීම පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අදානාවරණ වුණා. ඒ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා මෙහෙවූ සාක්ෂි විමසීමේදී 2015-2019 අතර කාලය තුළ දේශපාලන පළිගැනීම් වලට ලක්වන පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි විමසීම ආරම්භ කෙරුණේ 2015 වසරේදී නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ප්‍රශ්නකට අලි 55 දිනක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අදාළවයි. එම පැමිණිල්ලට අදාළ ප්‍රශ්නකට අලි අතුරෙන් 334 ලෙස හඳුන්වන අලියා සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ චන්දන පුෂ්පකුමාර නැමැති විමර්ශන නිලධාරියා සාක්ෂි ලබා දීම ආරම්භ කළද පසුගිය වර කොමිසම වෙත ඔහු ලබා දුන් සාක්ෂි පරස්පර වීම හේතුවෙන් අසත්‍ය ප්‍රකාශ සිදු කර කොමිසම නොමග යැවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ බවට කොමිසමේ සභාපති විනිසුරුවරයා සටහනක්ද තිබුවා. 334 නැමැති ප්‍රශ්නගත අලියාගේ විමර්ශන වලට අදාළ නොවන නිලධාරීන් සැකකරුවන් ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබුණද ඊට අදාළ නිසි විමර්ශන මෙහෙයවා නොමැති බවයි කොමිසම හමුවේ අනාවරණ වුණේ. චන්ද්‍රරත්න යටවර නැමැති පුද්ගලයාට අයිති 334 නැමැති අලියා සම්බන්ධයෙන් ගැටලුවක් මතුවන්නේ අදාළ අලියා කොටුව හිටපු මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා විසින් මිලදී ගැනීමෙන් පසුව ලියාපදිංචිය සහ පැවරීමේ ලේඛනවල මතු වූ ව්‍යාජ කරුණු හේතුවෙන් කෙසේ වෙතත් අදාළ ලේඛනවල නිරවද්‍යතාව තහවුරු කර ගැනීමට කිසිදු රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමකින් තොරව එහි උද්ෘතගනු නීතිපතිවරයා වෙත යොමු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබුණා. තිලින ගමගේ මහතා නිරවද්‍ය ආකාරයෙන් ගැනුම්කරුවකු ලෙස අදාළ අලියා චන්ද්‍රරත්න යටවර මහතාගෙන් මිලදීගෙන තිබූ බවත් එම අලියා 2008 වසරේ ප්‍රථම වරට ලියාපදිංචි කරන අවස්ථාවේ තිලින ගමගේ මහතාගේ සම්බන්ධතාවක් ඊට නොතිබුණු බවට පෙනී යන බව කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසූ ප්‍රශ්නයක් හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා ලබා දුන් ප්‍රකාශයක් හමුවේ අද තහවුරු වුණා. අදාළ ප්‍රශ්නගත අලියා සම්බන්ධයෙන් වූ ලේඛන නැවත පරීක්ෂාවට ලක්වන්නේ තිලින ගමගේ මහතා අලියා මිලදී ගැනීමෙන් පසුව වන අතර 2008 වසරේ ප්‍රථම ලියාපදිංචියට ඉදිරිපත් කරන ලද ලේඛනවල පරස්පරතාවන්ට 2012 වසරේදී ගැනුම්කරුවකු වශයෙන් ඉදිරිපත් වූ තිලින ගමගේ මහතා වගකිව යුතුද යන්නයි කොමිසම විමසා සිටියේ. අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා පාක්ෂිකව සාක්ෂි මෙහෙයවූ බවට හැඟී යාම හේතුවෙන් කොමිසමේ සභාපති විනිසුරුවරයා ඔහුට සිය රාජකාරී ඇති වගකීමද අවස්ථාවන් රැසකදී පහදා දුන්නා. සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින් සමගි ජනබල වේගය අද කොළඹදී විශේෂ වැඩමුළුවක් සංවිධානය කර තිබුණා. ඒ මෙවර එම පක්ෂයෙන් තරඟ වදින සියලු අපේක්ෂකයන් වෙනුවෙන් සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව සම්බන්ධයෙන් ඊට සහභාගී වූ නියෝජිතයින් අදහස් පළ කළා. 2019 ඊට කලින් තිබිච්ච මැතිවරණයට වඩා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඡන්ද ලක්ෂ 14ක් වැඩියෙන් අරන් තිනවා. මේ ඡන්දෙදී තවත් ලක්ෂ 5ක් 6ක් වැඩියෙන් ගත්තහම අපි නියත වශයෙන්ම ආණ්ඩුව පිටවන විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා. අනිවාර්යයෙන්ම සමගි ජන බලවේගයේ විශිෂ්ට ජයග්‍රහණයක් මෙවර ලබා ගන්නවා කියන එක නියතයි. දැන් තියෙන වර්තමාන තත්ත්වයේ උඩ මුස්ලිම් ජනතාවගේ ජනප්‍රසාදයේ රනිල් වික්‍රමසිංහට තියෙන සජිත් එක්ක මුස්ලිම් ජනතාව නියෝජනය කරන නායකවරු පක්ෂ මන්ත්‍රීවරු සෑමදෙනාම ඉන්නේ සජිත් පිලත් සමගයි. සැකේ ප්‍රධානතම පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය දැන් මේ පක්ෂය දෙකට කඩාගෙන යන ගමනක ජයග්‍රහණයක් ගන්න පුළුවන් මේ. දැන් මං හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ඉවරයි. සිරිසේන මහත්තයක කාලා දැම්මා. තනිල් මහත්තයා එක්සත් ජාතික පක්ෂේ කාලා දැම්මා. දැන් මේ පක්ෂ දෙකම නෑ. දැන් තියෙන්නේ පෝට්ටුවේ සමග ජන බලවේගය විතරයි. ජයග්‍රහණය කොහොමද ඔබතුමාගේ මන? ඔයාට මගේ ජයග්‍රහණය ගැන කියන්න තියෙන එකයි. හොඳට බලා ගන්න මයිදියා. මම තමයි කළු ගන්තොට සිංහයා. එච්චරයි. කොරෝනාවට වඩා මූල්‍ය අර්බුදයකට රට තල්ලු කරලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අද අපේ වැඩමුළුවත් එක්ක දිනන තැනකට අපි යොමු වෙලා ඉන්නේ. එක්සත් ජාතික පක්ෂ අභියෝගයක් නැද්ද? ඒක කවදාවත් අපිට අභියෝගයක් වුණේ නැත්තේ මොකද අපි තමයි එක්සත් ජාතික පක්ෂය. මේ අතර සමගි ජනබල වේගයේ අම්බලංගොඩ බලමණ්ඩල සභාපති ඩේනට් පණියන්තුගේ මහතා සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලාස්වි රජයට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. අපට කොන්ද ගලින් තියාගෙන ප්‍රතිපත්ති ගරුකව අපේ පක්ෂය තුල දේශපාලනය කරන වටපිටාවක් නිර්මාණය වුණේ නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා හරි නායකයෙක් විදියට හරි තීන්දුව ගත්තේ නැහැ. මම මැතිවරණ කොමසාරිස්තුමාටත් මගේ ඉල්ලාස්වීමේ ලියුම එතුමාට ඊමේල් මගින් යවුවා. ඊට අමතරව මම පක්ෂ මහලේකම්තුමා රංජිත් මන්තුපාල මැතිතුමාට මම මේ ලියුම ඇරියා අපේක්ෂකත්වයෙන් මං ඉල්ලාස් වෙනවා. මට තියෙන්නේ කලකිරීමක් නායකයෝ පිළිබඳ කලකිරීමක්. කොන්ද පැන නැති නායකයොත් එක දේශපාලනය කරලා වැඩක් නැහැ. මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් අපේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් එළමෙන මහමැතිවරණයේදී මගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා චන්දසරණින් ඉවත් වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් හා පූජ්‍ය පක්ෂය අදහස් පළ කළා.
මේක එක්තරා දේශපාලන උත්පරවැට්ටියක් වෙන්නත් පුළුවන්. ඌ කිසිසේත්ම කියන්නේ නැහැ දේශපාලනින් ඉවත් වෙනවා කියලා. සමහර වෙලාවට එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය අරගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුවට බොහෝ විට එන්නට ඉඩකඩ තිබෙනවා. ප්‍රතිවරණයකට අපේක්ෂකයෝ ප්‍රචාරක කටයුතු ප්‍රසිද්ධිය තකා අනුකම්පාව තකා නොඑක් විදියේ දේවල් වලින් පාවිච්චි කරනවා. හෙට උදේ විතර වෙනකොට මංගල සමරවිර මහත්තයාගේ අර මාතර ගෙදර වහල උඩ 100ක් 200ක් විතර නගීද දන්නේත් නෑ. තව සමහරු වස කුප්පියක් එම අතට අර जन बलवेग अत्वन अंत पराजय पीलबंधुट इवेटिला पराजय कोटस्कर पत्मी अकमेतुमा मे मेतिवर्णे इवत्ने तमाय अपगे विश्वास अभी योजना कर सजित प्रेमदास मेतुमा मादीट पसुगे मासतुने वगकी विरीत हसरीम पीलिबंद जाति समावार समगे जन बलवेगेम एक मेतिवर्णे इवत्ना वेडे लेसी मम गुडक दुख आत्म विश्वास जनता महाजन माते उरगा बल हिरु सीआईए अनावरणे पशु मेतेक कलक्तिसे नवतेतिबु कांतले तुंगमुद्र प्रदेश गम्मोत्र पालने संधा महावेलिगंगे इधिकरण आरक्षित वेली इधिकरीम मेवन विट आरंभ करति बेरवा किसे वेतात हिरु सीआईए कल नवतम गवेषणे दी हेलिबुये मेम इधिकरीम द प्रमिति किन तुरव सिदुन बवाई ගංගමතුර පාලනය සඳහා කන්තලේ තුන්මෝදර ප්‍රදේශයේ මහවැලිගඟේ ආරක්ෂිත වේලි තුනක් ඉදිකිරීම ආරම්භ කර තිබුණේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේ මේ සඳහා රුපියල් මිලියන 180ක් ඇස්තමේන්තු ගත කර තිබුව අතර එම මුදල සොයා ගැනීම සඳහා අනෙක් ඉවුරේ ඇති වැලි ඉවත් කර විකිණීමට රජයේ අවසර ලැබී තිබුණා ඇත්තටම මෙතන විශාල පරිමාණයේ වැලි ඉවත් කිරීමක් සිද්ධ වෙනවා ඒ GSMB ආයතනයට ලාභයක් ගන්න බිස්නස් එකක් महावेलिगंगे කඩිමුඩියේ වේල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළා. එහෙත් ඒ සඳහා තාක්ෂණික කමිටු වාර්තාවේ සඳහන් උපදෙස් පිළිපැදීමක් සිදු නොකර එහි ගෙන විත් තිබූ කලුගල් මහවැලි ගඟට මුදා හැරියේ මෙලෙසින්. කිසිදු ප්‍රමිතියකින් තොරව මහජන මුදල් වැය කරමින් සිදු කරන මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඊයේ හිරු CIA කණ්ඩායම පරිසර වේදින් සමග අදාළ බලධාරීන්ගෙන් ප්‍රශ්න කළා. रेस्पॉन्सिबिलिटी जल प्रवाह दरागन अमार प्रमाण मित्री ගංවතුර පාලනය සඳහා සිදු කරන මෙම ව්‍යාපෘතිය පිළිබඳව අපට කිසිදු ගැටලුවක් නැහැ. නමුත් කුමන රජයේ ආයතනයක මැදිහත් වීමෙන් හෝ නියමිත ප්‍රමිතියෙන් යුතුව මෙම ආරක්ෂිත වේලි ඉදිනුවන්නේ නම් එය ගඟට කැපූ ඉනිමෙන් වන බව අපගේ විශ්වාසයයි. ඉදිරියේදීත් හිරු CIA අවදි නැත මේ පිළිබඳ අවධානය ජලය මිහිපිට ජීවත් වන සියලු සත්වයින්ගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයක්. ඒ වෙනුවෙන් මේ හඬ හාලියන ගම්වාසීන්ගෙන්.
මේ පෞල් 200ක් පමණ දිවිගෙවෙන හාලියල බෝගහමඩිත් ජයකම ගම්මානයයි මේ සියලු දෙනාගේ පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් මුළු ගම්මානෙටම ඇත්තේ එකම එක ජලනලයක් පමණයි එමගින් ගම්වැසියන්ට දිවා රාත්‍රියේ ජලය ලබා ගැනීමට සිදු වෙත්තේ කාලසටහනකට අනුවීම විශේෂත්වයක් එක් පෞලක් සඳහා පැය භාගයකට ආසන්න කාලයක් ලබා දෙන අතර ඇතම් දිනවල ජලය නොලැබී යන බවද ජනතාව චෝදනා කරනවා පෞල් 219ක් විතර ජීවත් වෙනවා 219ටම වතුර වලට ප්‍රශ්නේ මේ විදිය තමයි පොලිම තියාන උදේහා ඉඳන් රැයලි වෙනකම් මේ විදිය තමයි මිනිස්සු දුක් විඳින්නේ මේ ගමේ දැන් අවුරුදු 20කට වැඩි මේ පෞල් ඇත්තටම මාර දුකක් විඳිනවා උදේ 6ට පටන් ගත්තාම අනිපොන්ද උදේ 6 වෙනකම්ම මිනිස්සු නිදි මරාගෙන කරන්නේ මේ වැඩේ අපි අහිංසක ජනතාව අපි ඉතින් රජයේ ජොබ් කරන ගෑනු මිනිස්සු නෙවෙයි අපි කුලී වැඩක් කරලා කන්නේ පුළුවන් නම් ලොකු පිනක් අපිට මේ වතුර ටික ලබා දෙන්න මේ මිනිස්සු එළි වෙනකන් ගහ මරා ගන්නවා ඇයි එක එකට වෙලාවට තව එකෙක් ගත්ත ගමන් අනිත් එක ඌට ගහනවා බාට මෙතන කොච්චර ළමයි ගොඩක් වඩාගෙන අද ඉන්නවද කියලා දැයටානේ තමයි මේ ඉස්කෝල පටන් ගත්තාම මෙතන එන්න ගෝරි යනවා ගහ ගන්නවා පොලිසිය එනවා මෙම ගම්වැසියන් සිය අනිකුත් ක්‍රියාකාරකම් සඳහා ජල අවශ්‍යතා සපුරා ගන්නේ ගම්මානයේ සිට කිලෝමීටර් 2ක් පමණ දුරින් පිහිටි පීල්ලක් වෙත යාමෙන් බීමට ජලය ඉල්ලා හඬා වැටිනා මේ ගම්මැසියන්ගේ එකම බලාපොරොත්තුව කඩිනම් පානීය ජල ව්‍යාපෘතියක් හිමිවීමයි. කියමතෝරු එනවා. දැන් හෙටන්නද තෙලියට බැලේ අපිට දෙන්න අරව දෙනවා මේව දෙනවා කියලා. ඒ වුණාට තාම මේ වතුර ටික ලැබිලා නැහැ. ඉතින් අපිට මේ වතුර ටික මුදලකට හරි ලබා දෙන එක විතරයි අපි ඉල්ලා සිටින්නේ. අපි කියන්නේ මන්ත්‍රී ගොල්ලොන්ගෙන් නම් වැඩක්ම නැහැ මහත්තයෝ. බොරුම තමයි කියන්නේ හැම කාලෙම. මේ පාර චන්දිල්ලන් ආවොත් අපි නම් ඉන්නේ කොස්ස ගන්නද. දැන් තවත් දේශීය පොත් කීපයක් සමගින් රටවටා හිරු. මධ්‍යම සහ අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් නිවාසී ඉදිකිරීමට අවධානය යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නේ එම සංස්ථාවේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ පැවති රැස්වීමේදී ආන්දෝලනාත්මක සුදුවැන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළව රක්ෂිත බඳනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළා. ජනපතිගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ලේඛන දෙකක් සැකසීමේ සිද්ධියට අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිවෙකුත් සම්බන්ධ වී ඇතැයි මෙතෙක් කරන ලද විමර්ශනවලට අනුව අනාවරණය වී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව නිවේදනය කළේ ජාතික පුවත්පත් දෙකක පළ වූ එවැනි පුවතක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ගම්පොළ ඔරයින් මත්ත ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක තේ කුඩු සඳහා රසායනික ද්‍රව්‍ය මුසු කිරීමේ ජාවාරමක් වටලා එම රසායනික ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් බහරයට ගෙන තිබෙනවා මරදාන විපුලසේන මාවතේ ගොඩනැගිල්ලක අද පස්වරුවේ ගින්න කඩගත් අතර ගින්න මැඩ පැවැත්වීමට ගින්න නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පියවර ගත්තා අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානයේ මද්දකට හසු වී සිටි වලසෙකු වනජීවි නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා නිරුපද්‍රිතව බේරාගෙන මුදා හැරීමට කටයුතු කළා. දැන් ලොවමට හිරු. They are here to assassinate us. ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සුරකීමේ ප්‍රතිමූර්තිය ලෙසින් පෙනී සිටින ඇමරිකාවේ මිනසෝටාහිදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකුගේ හුස්ම සොරා ගනු ලැබුවේ පසුගිය 25 වෙනිදායි. ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා මිය යාමත් සමග වර්ගවාදයට එරෙහිව සහ ජෝර්ජ් ෆ්ලොයිඩ් හට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා කොවිඩ් අවධානමද නොතකමින් ඇමරිකාවේ මෙන්ම ඉන් පිටත රටවලත් විරෝධතා රැල්ලක් නිර්මාණය වුණා. මෙතර ඝාතනය කෙරුණු ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණේ හූස්ටන්හිදී. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දේහය ඔහුගේ මවගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේම මිහිදන් කළ අතර එම ස්ථානයට සුදු අශ්වයන් බැඳි කරත්තයකින් දේහය රැගෙන ගිය ආකාරයයි මේ. ඇමරිකාවේ හිටපු උපජනාධිපතිවරයෙකු මෙන්ම මෙවර ජනාධිපතිවරණ සටනේ ජනපති ට්‍රම්ප්ගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අවමංගල්‍ය සභාව අමතමින් වර්ගවාදයට එරෙහිව තම අදහස් පළ කළා. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඥාති දියණියක්ද වර්ගවාදයට එරෙහිව එහිදී අවමංගල්‍ය සභාව ඇමතුවේ ආවේගශීලීවයි. No more hate crimes, please. Someone said make America great again. But when has America ever been great? ප්‍රකාශ වෙයි.